පෙරේදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කරපු ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම සන්ධානයේ සභාපතිතුමා හැටියට එතුමාට වගකීමක් තියෙනවා මේ සන්ධානයේ ජයග්‍රහණය කරවන්න. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. එතුමා මේ කරපු ප්‍රකාශය අපි දැඩිව දෝෂ දර්ශනයට ලක් කරමින් දැඩි විරෝධය පළ කරමින් අද අපි දරපු ඒ වගකීම් අතහැරලා අපි අද අපේක්ෂකයෝ විදිහට සාමාන්‍ය අපේක්ෂකයෝ විදිහට තරඟ කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තු බලය ලබා දීමට අපි කටයුතු කරලා තීන්දුව කෙරුවයි කියන බව අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංවිධායකත්වයෙන් යුතුව මේ මැතිවරණය මෙහෙවන්න තීරණය කරලා තිබෙනවා. ඒ නිසා අපි හෙට පැවැත්වෙන අනුරාධපුරයේ ප්‍රථම රැස්වීමට අපි සියලුම දෙනා සහභාගී වෙලා මේ ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන්නත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති අපේක්ෂකයා විදිහට අපි යෝජනා කරන අතර මේ මැතිවරණයෙන් පස්සේ අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඒ සැබෑ අවශ්‍යතාවය ඒ බලාපොරොත්තුව ඉටු කිරීම වෙනුවෙන් අපි ඒ කාර්යභාරය මේ මැතිවරණයේදී අපි ඉටු කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට. මේ පක්ෂයේ කඩන්න නැතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමාට නොමිනේෂන් දීලා මේ පක්ෂය එකතු කිරීම පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ කෙසේ වෙතත් පෙරේදා ජාති ඇමතලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා කරපු කතාවේදී අපේ පක්ෂය කැඩුවේ නැති වුණාට පක්ෂ ජයග්‍රහණයට විශාල බාධාවක් වෙන ප්‍රකාශයක් එතුමා කරා. ඒ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම්වරයා විදිහටත් මං නියෝජනය කරන හාරිස්පත්තු ආසනය ඇතුළේ මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගෙත් බලවත් අප්‍රසාදය කනගාටුව මම පළ කරන්න කැමති මේ අවස්ථාවේ. මගේ ෆෝන් එක තමයි මගේ බැංකුව. සම්පත් මොබයිල් බැංකින් පාසුයි ලේසි කාලය ඉතුරුයි. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.